මෙහෙමයි. රොෂාන් ගයන්ත. මෙහෙමයි කරන්නේ. හොඳට අහන්න. එක කණ්ඩායමක් යන්න ඕනේ. එක කණ්ඩායම මේක කරන්නේ. ගිහිල්ලා අතන තියෙනවා බැලුන් තුනක්. ඒ බැලුන් තුන අරගත්තා. කෝප්ප ටික තියෙනවා. හරිද? ඒ කෝප්ප ටික බැලුම් වල ආධාරයෙන් එක තැනකට ගෙනල්ලා පිරමීඩයක් ආකාරයට ගොඩනගන්න ඕනේ. එතකොට කෝප්පය ඇතුළට දැම්මා බැලුම පිම්බුවා. ඊට පස්සේ පිම්බුවට පස්සේ බැලුමට ඇලෙනවා කෝප්පේ. ඒක ගෙනල්ලා පිරමීඩයක් විදියට කරන්න ඕනේ. ඒකයි තියෙන්නේ අපි වෙලාවක් ලැබලා දෙනවා. අඩුම කාලයකින් පිරමීඩය හදන කණ්ඩායමට තමයි මේ වටේ ජයග්‍රහණය හිමි වෙන්නේ. අපි ඒ කණ්ඩායමට බාර දෙනවා. බොහොම ස්තුතියි. යුරේනි බාර දුන්නා. හරිම හරිම ප්‍රතිබාර දෙනවා. ප්‍රතිබාර දුන්නා. එහෙම වචනයක් අහුවම ප්‍රතිබාර දෙනවා. නැවත බාර දෙනවා. ශෂිරංග මෙච්චර වෙලා කට්ටිය හොඳට හිටිය දැක්කනේ දැන් ටක්කල ගේම්ස් කිව්ව ගමන් කටවල් ටික අරනවා. ෆුල් පික. හරි අපි 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 ටීම් එක පටන් ගමු. පටන් ගමු. දැන් ටීම් එක හරි හරි පටන් ගමු. හරි. පිරමීඩේ හරියට ආදන්න ඕනේ. චිලි අපි මේ පැත්තේ. චිලි අපි මේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. චිලි මේ පැත්තේ දෙන්න. ඒකයි. වැටුණොත් ඒක අයින් කරන්න. උඩට ගන්න ෂර්ට් වැටුන අරගෙන එතන ඉඳන් ආයේ මෙතන හරියට දින තියනවා. අපි හදන්න බෑ. උඩින් තියන්න ඕනේ. මම ඔයාලට දෙන්න. ගොඩක් ස්ටෑන්ඩ් බයි මම ඔයාලට ළඟට ගෙනත්. මෙහෙම යනෝනේ 5 4 3. මෙහෙම යනෝනේ. 5 4 3. 5 4 3. වැඩි තියලා තියනෝනේ. 5 4 3. අතින් අල්ලන්න බෑ. අතින් අල්ලන්න බෑ. අතින් අල්ලන්න බෑ. අතින් බෑ. අතින් බෑ. හදන්න ඕනේ අර විදියට. අතින් ඇල්ලුවා තාම මුලින් ඉඳන් කරන්න වෙනවා. තව එකක් අතින් අල්ලන්න බෑ. තව එකක් තියෙන්න ඕනේ නේද? අතින් අල්ලන්න බෑ. අතින් අල්ලන්න නැතුවයි කරන්න ඕනේ. හරි. අයියෝ. ආයි මුලින් ඉඳන් කරන්න වෙනවා. හරි. ආයි මුලින්. 5 4 3. අතින් අල්ලන්න බෑ. අතින් අල්ලන්න බෑ. අතින් ඇල්ලුවත් මුලින් ඉඳන්. ඒ වැඩි වැඩි හොයින් තියන වැඩි. එන්න මෙහෙට කරන්න. හරි අතින් අල්ලන්න එපා. අතින් අල්ලන්න එපා. අතින් අල්ලන්න එපා. අතින් අල්ලන්න බෑ. හරි. අයියෝ චිලි. අතින් අල්ලන්න එපා. කෝප ඔක්කොම අයින් කරලා ආයි පටන් ගත්තා නම් හරි. කෝප ටික අපිට ආයෙ. කෝප ටික අතින් ඇල්ලුවා. ආයෙ අපි මුලින් ඉඳන් ආරම්භ කරමු. හරි. 5 4 3. හරි රයිට් ඕකේ. චිලි කෝප්පේ මෙටින් මෙටින් මෙමෙ මෙමෙ කුඩකින් 5යි 4යි 3යි කුඩකින් හා හොල්ල ගන්න එපා කුඩි 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 ඕකේ ගාන්ත ඕකේ හරි ගාන්ත හරි යුරේනි ඔයගොල්ලන් බලන්නෙත් නෑ මේගොල්ලන් අතින් අල්ලනවද නැද්ද කියලා අඩුම කාලෙකින් හදන අයට තමයි ජයග්‍රහණය හිමි වෙන්නේ ඔව් ඒක තමයි අඩුම කාලේ අපි බලමු අඩුම කාලේ මුතු කෝප්පේ දිව තියනවාට ගන්න පුළුවන් පහරි 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 හරි ගාන්ද නියම හමුන් හමුන් ගාන් චිලි 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 හිමි ජා හිමි හිමි එපා ඔන්නේ වදිනවා ෆොන්ට් අපි චිලිව සහභාගී කර ගන්න ඕනේ චිලි හිමි ඔව් චිලි තෝරි නැතුව බෑ චිලි කෝප්ප ගන්න ටිචිව ගන්න චිලි come on come on come on come on come දැන් කොච්චර වෙලාවක් ගිහලා ඉතින් අපිට දැනගන්න පුළුවන්ද පුළුවන් ඔන්න දැන් විනාඩි 3ක් විතර ගිහිල්ලා රොෂාන්ගේ කණ්ඩායම විනාඩි 3ක් යන්න කලින් හැදුවත් ඔයගොල්ලන්ට තමයි ජයග්‍රහණය හිමි වෙන්නේ මේගොල්ලෝ හදන වෙලාවට කලින් හැදුවත් තමයි ජය ඒ කියන්නේ දැන් විනාඩි 3ක් ගිහිල්ලා තියෙනවා හරි 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 මොකක්ද අනේ අපි මොකද කරන්නේ මේ ඉස්සරහට අපි දැන් නවත්වනවා හරි ඕකේ
හරි අපි ඊළඟ කණ්ඩායමට දෙන්න. හරි අපි ගේම් එක දෙන්නම්. අපි ඊළඟ කණ්ඩායම එන්න. හරි හරි වාඩි වෙන්න. හරි කෝප්ප ටික අපි එකතු කරමු. කෝප්ප එක බැලින් එකයි දෙන්න. ගෙදර ගිහින් පුරුදු වෙන්න. හරි එන්න. රොෂාන් එන්න රොෂාන් එන්න රොෂාන්. මේ ඔබ නියමනේ. බලු බැලුම්. හරි බැලුම් ටික අයින් කරමු. ඩාලි. රොෂාන් ඔන්න අපි ලස්සනට කෝප්ප ටික තියෙනවා පිළිවෙලට තියෙනවා. හරි. තරුෂි අපි මේ පැත්තේ නේමු තරුෂි අපි මේ පැත්තේ නේමු අතින් අල්ලන්න බෑ අතින් අල්ලන්න බෑ අනුෂි අපි තරුෂිව මෙයා පැත්තට තරුෂි මේ පැත්තේ දෙන්න මට ගන්න බෑනේ රොෂාන් බෑ 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 ඉතින් බස් හකට ඉන්න බෑ අයියෝ ඉන්නේ රොෂාන් බැලුම් හොම්බන්න මේක අල්ලන්න බෑ වෙලා ඉවර නැත්නම් මේක වෙලා ඉවර නැත්නම් අතින් අල්ලන්න බෑ විනාඩි 3 යුරේනි අතින් අල්ලන්න බෑ එක කෝප්පයක් තාම තිබ්බද කියන්නේ එක කෝප්පයක් හරි තරුෂි නම් ඔන්න බැලුම් පුම්බන්න දන්නවා බබාගේ බර්ත් එකට බැලුම් පුම්බලා තරුෂි අයියෝ තරුෂි අනේ මොකක්දද විශාල වෙලා ඉවර වනේ නෝසා තරුෂි අපි හදුවනේ මේ නිකන් බොරු වල කෝප්ප එහෙම කරනවා හරි තරුෂි බල්ලවට තරුෂි තමයි බෑ කිව්වේ හැබැයි තරුෂි තමයි දැන් දක්ෂ විදිහට කෝප්ප කියන්නේ මේ පළවෙනි අනිත් අයත් එකතු වෙන්න ඕනේ වැඩේට අනිත් අයත් සහයෝගය ලබා දෙන්න ඕනේ එක්කෙනෙක් විතරක් නෑ තුන් දෙනාගේම සහභාගීත්වයෙන් අපි ගෑල් දෙන්න පයි කර රොෂාන් කොමන් කෝපය ගන්න බලන්න රොෂාන් කොබලන්න හරි ඉතින් ඒක ගන්න ඉතින් මොනා කිතුම ගන්න මොකද්ද මොනාද මොනාද මේ ගොල්ලන් කලින් අපිට කියන්න වෙලාව වෙලාව ඉවරද නැත්නම් තව වෙලා දෙනවා අපි තරුෂි කෝප්පයක් ගන්න මේ පොලව නෝ පොලව ඔය පොලව නෙමෙයි උන හදන්නේ ආරයිට් ආයිට් අහ්හි තරුෂි මේක අරගෙන ඉන්න අර අර ගන්නවා මේ අර පොලව නෝ මේ පොලව අර කට්ට කට්ට ඔලේ මේ මේ අර පොලව කඩිනු කරනවා ඕකේ ඕකේ මේ හරි ගේම් ඕවර් ගේම් එක ඉවරයි ගේම් එක ඉවරයි ගේම් එක ඉවරයි අඩුම කෝප්පයක් හරි 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 හොඳයි අපි 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 බලමු කාටද දෙන්නේ කියලා කාටද දෙන්නේ කියලා අපේ අපේ විනිශ්චය මණ්ඩලය තීරණය කරයි විනිශ්චය මණ්ඩලය තීරණය කරයි ඔයා ඒ වෙලාවදී හරිම අකි අනි අකි කරෝයි හොරුයි කරෝයි අකි කරෝයි අකි කරෝ ළමයි හසිරුණා මගේ කකුල උඩ ඒකද ලකුණු මේ කණ්ඩායම ලැබෙනවා ඒකෙදී thank you හරි අපි ඒක අහලා ගේමු බාද කරා ඇක්චුලි හරි අපි චිලි මේ මේ මෙහෙම කතා කරන්න ඕනේ ටිකක් අපි කතා කරමු අපි කතා කරමු දුෂ්ට කතා කරන්න මේ ගොල්ලෝ මේ චිලිගෙන් අහන්න ඕනේ මේ බාධ කිරීම ගැන බාධ කිරීම ගැන අහන්න ඕනේ චිලි චිලි සාමාන්‍ය අවුරුදු 2 3 බර්ත්ඩේ පාටි වලට යනවා ගොඩක් අවුරුදු 2 3 බර්ත්ඩේ පාටි වලට ගිහලා ඉතින් මේක තමයි අපි අපි නිකන් අහමුද
මේ ප්‍රෝග්‍රෑම් එක ගැන අද දවසේ මොකද හිතෙන්නේ කියලා අදහස් ආවා මම හිතන්නේ අපි මාර ලොකු ජයග්‍රහණ පොලවට පයින් ගහලා මොකද හැබැයි කාරින් කම ගැන අපි ඇත්තටම තුන් පාරක් විතර හැදුවා මේ හරි මේ අපි ගැව්ව පොළොවේ අපි තමයි ඇත්තටම දක්ෂ ටීම් එක ඒක අවිවාදෙන් ඔව් විවාදයෙන් ටෙක්නෝ නම් ඒ කියන්නේ කඩා කප්පල් කරන දක්ෂයි මේ වගේ නම් කඩා කප්පල් අපි තරංකාරීත් ඉන්නේ හරි හරි අපි ගීතයකට යන්නත් ඕනේ කවුද අපේ මීළඟ ගීතය ගායනා කරන්නේ මුතු මීළඟ ගීතය මුතුද මුතු තරංගා මුතු තරංගා අපි ගීතයට ගිහිල්ලා නැවත කතා බහ කරමු Yeah, she's good. She's very good. ඒකනේ මම කිව්වේ. මට ගන්න බෑ මං ඒක දිහා. නැත්නම් අවශ්‍ය බබා ඉන්නවා නේ තින් හොඳට. ඉතින් බබාගේ බර්ත්ඩේ එකට බැලුම් බෝ. මට එකක් අතුරන්න බෑ. මට පුබ ගන්න. එමනම් හරි මුතු. වාඩි පුළුවන් වාගේ ලස්සන ගීතයට. දෙන්නේ කින්නවද දෙන්නේ කින්නවද
හරි අපි නැවතත් සියත ස්ටාවෝ සමගින් අපි කතා කරමු කොතනින්ද අපි ගන්නද මට මට පුංචි දෙයක් තියෙනවා මේ මුතු ඒ සාංග එක කියනකොට ගාන්තයි චෙලි කියනවනේ ඕක කියන්නුනේ අපි දෙන්නලු ඕක කියන්නේ අපි දෙන්න ගැනලු එතකොට ලං වුණා සුන්දර කාලේ මාසෙව එහෙම එක්කෙන කොහොමද ඔය දෙන්න කියන්න ඕනේ එක කොහොමද කියලා ඒ ඇත්තද කිව්වේ නැහැ අදහස අදහස අපිට කියන අදහස දෙකේ මම සුන්දරම අද්දගේ මම හිතන්නේ අපි ජීවිතේ ලබු ජීවිතේ ලබු සුන්දරම අද්දගේ මම දැක්කේ ආ ඒක සුන්දරම අද්දකීමක් සුන්දර කාලේ මොකද යුරේනි හිතන දැන් යුරේනිගේ ලස්සන කාලේ ලංගුණා ලංගුණා කියලා අක්කගේ කාලේ යුරේනි අක්කගේ කාලේ ලංගුණා ලංගුණා ඒක පෙබර යුරේනි අක්කගේ කාලේ තමයි සුන්දර කාලේ අර පැතු පෙන්වත නෑ නේ වාත් පේන්න ඡායාවකවත් නෑ එහෙම වෙන්න අහහ ඒක හැබැයි රොෂාන්ගේ නුයි තරුෂගේ නම් අහන්න බෑ නෑ නෑ ඒක අහන්න දෙයක් නෑ මගෙන් අහල වැඩකුත් නෑ මොකද පේන තෙක් මාර්ග ඡායාවක්වත් නෑ මේ රොෂාන් දැන් එහෙම ලන්ුණා ලන්ුණා සුන්දර කාලේ කියලා දැන් අවුරුදු කීයක් වෙනවද බෝ ගොඩක් ඒ කියන්නේ බැඳලාද නැත්නම් ඔව් බැඳලා තමයි බැඳලා දැන් අවුරුදු 3කට වැඩි ආ එහෙනම් අවුරුදු 3කට කලින් තමයි ලන්ුණා ලන්ුණා ආදරය අවුරුදු 11ක් අවුරුදු 11ක් ෂා අවුරුදු 11ක් මං ඊට වඩා අන්න එයා ඊට වඩා අවුරුදු කීයද ඉතින් අවුරුදු 10යි අවුරුදු 47ක් වයස සෝරි නාන හරි මේ රොෂාන් අපිට කියන්නේ දැන් මේ නව පරපුර පිළිබඳව කතා බහ කරද්දි චිත්‍රපටි ටෙලි නාට්‍යමේ හැම දෙයකටම දැන් ඉස්සර වගේ නෙමෙයි අලුත් අයට අවස්ථාව තියෙනවා එන්න මේ මම හිතන්නේ ඕපන් ඉස්සර ටිකක් ගොඩක් අමාරුයි ඒ කියන්නේ ලේසි නමුත් ඉස්සර අමාරුයි ඒ කියන්නේ පොඩ්ඩක් අපිට ඒම අවස්ථාව ලැබෙන එක හොඳයි නේද තරුණයන්ට ඉන්නේ ඔව් ඇත්තටම මෙහෙම ඉස්සර ගොඩක් අයට සිහිනයක් වෙලා තිබ්බ සිහිනයක්ම විතරයි සමහරවිට සිනමාවට එන්න ටෙලිනාට්‍ය වලට එන්න නමුත් දැන් අවස්ථාවල් වැඩි ඒ වගේම මේ අවස්ථාවලුත් හරියට මේ දේවල් ප්‍රයෝජන ගන්න නැති අවස්ථාවලුත් වැඩි ඒ කියන්නේ අලුතෙන් එන අය තමන්ට ඒ තමන්ගේ වෘත්තිය අමතක කරලා ඒ දේවල් වලට ඒ කියන්නේ අවශ්‍ය දේ නෙවෙයි අනවශ්‍ය දේවල් තමයි ගොඩක් වෙන්නේ. ඉතින් එහෙම අතලොස්සක තමයි අපි මේ ඉන්නේ. ඉතින් එතකොට ප්‍රේක්ෂකකට පේනවා ඉතින් මේ අද ඇවිල්ලා හෙට ඒකලන් එහෙමම නැති වෙලා යනවා. නමුත් එක්කිනයි දෙන්නයි තමයි ඇත්තටම මේක දීර්ඝ කාලයක් තිස්සේ ඒ කියන්නේ ඒකේ අපි ඔවුන්ගේ මේ කියන්නේ අපි ඔවුන්ව බැලුවොත් අපි පේන ඔවුන්ගේ දක්ෂතාවය නැත්නම් ඔවුන්ගේ මේ කුසලතා ඔවුන්ගේ කැපවීමත් එක්ක තමයි මේ දේවල් වල උන්ට ඉන්න පුළුවන් වෙලා තියෙන තින්ග අවස්ථාව ලැබෙන එක හොඳයි නමුත් ඒක ප්‍රයෝජනයක් ගන්න නැති එක තමයි ප්‍රශ්නේ. හරියට ගන්න නැති එක ප්‍රශ්නේ. ඔව් ගාන්ත. වා දැන් අපිට දැන් කියන අලුත් සංගීතයත් එක්ක තියෙනවා අලුත් අය එනවා නව පරපුරක් තියෙනවා වෙනත් ගීත ඇහෙන්නේ ඒවට මොනවාද චෝදනා තියෙනවා යෝජනා තියෙනවා. එතකොට දැන් තියෙන නව පරපුර හා දැන් තියෙන මේ සින්දු ඒ ගැන වාට මොනවද තියෙනවා මොනවද ඒ ගැන හිතෙන්නේ මොනවද වාට කියන්න තියෙන්නේ? ඒ කියන්නේ මගේ අදහස නම් දැන් සෑහෙන කාලයක් තිස්සේ ඒකාකාරීත්වයක් තමයි තියෙන්නේ. ඒක මං හිතන්නේ කලාව අභිබවා මේ මාකටිං කියන එක ආපුවාම සිද්ධ වෙන දෙයක් ඒක. ඉතින් ඒක නිසා දැන් කලාව කියන එක කලාකරුවෙකුගේ අනන්‍යතාවයක් එක්ක කලාවට මුල් තැන දීලා ඒකේ ජීවත් වෙලා හදන නිර්මාණ නැතුව නිර්මාණ කරන්න වෙන මාකටිං කරන ටීම් නිසා කලාකරුවන් සිද්ධ වෙනවා එකම හැඩේ ගීත මේ ආර්ථිකමය ප්‍රශ්න නිසා ඒකට කොටු වෙන්න. ඉතින් එහෙම යුගයක් තමයි මම දකින්නේ. නමුත් දැන් ඒක වෙනස් වෙමින් පවතිනවා. මම හිතන හැටියට මේ ඒක තමයි සිදුවිය යුත්තේ විවිධාකාර නිර්මාණ විය යුතුයි එක එක රසිකත්වයන් වලට. මම කියන්නේ මේ නිර්මාණ තියෙන්න ඕනේ නැහැ කියලා නෙමෙයි. මෙච්චර කල් තියෙන ඒවටත් රසිකත්වයක් තියන අය ඉන්නවා. නමුත් ඒකෙන් සම්පූර්ණයෙන්ම ඉන්ඩස්ට්‍රි එක වහගෙන යන එක ඛේදවාචකයක්. ඉතින් ඒක නිසා දැන් එහෙම නැහැ ආයෙත් විවිධ නිර්මාණවලට ඉඩකඩ තියෙනවා. ඉතින් මං හිතන්නේ
නවකයන් සහ ප්‍රවීණයන් කියන හැම කෙනාම එකමුතුවෙන් වැඩ කරන්න ඕන කාලයක්. මොකද මම දකිනවා ඉන්ඩස්ට්‍රි එකේ ටෙක්නොලොජි එකේ කියන්නේ තාක්ෂණය කියන එක ගොඩාක් තරුණ පිරිස අතරේ තියෙන්නේ. නමුත් එක්ස්පීරියන්ස් එක සහ ඒක මියුසික් කියන දේ අධ්‍යයනය කරලා ඒක ගැන හොඳ දැනුමක් තියෙන්නේ අපි ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන්ට. ඒක කෙලින්ම තේරුම් ගන්න. මොකද ඇඩ්වාන්ස්ඩ් ලෙවල් ඉවරන ගමන් හරි ඕලෙවල් ඉවරන ගමන් හරි ඔඩියෝ කරන්න පටන් ගත්ත කියලා මේ ෆීල්ඩ් එකේ ජීවත් වෙන්න ඕනේ මේකේ මේක දැනගන්න රැඳෙන්න මේකේ පීනන්න ඕනේ. ඉතින් ඒ දෙගොල්ලෝ එකතු වුණාම තමයි මම දකින හැටියට ස්ට්‍රෝං නිර්මාණ අපේ රටක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒ තරුණ පිරිස සහ ප්‍රවීණයන් එකතු වෙලා වෙන රටවල් වල වගේ හොඳ නිර්මාණ කරන්න යුගය ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ ඒක අත්‍යවශ්‍ය දෙයක් අපේ රටට. අපි යනවා ඊළඟ ගේම් එකට. කොහොමද ඒ වගේ ඒ ගේම් එක කොහොමද වෙන්නේ? ඒ ගේම් එකේ ඉතින් කෝච්චියක් හදන්න ඕනේ. කෝච්චියක් හදන්න ඕනේ. කවුද කෝච්චිය හදන්නේ මුලින්ම කැමති? ටීම් එක කියන්නේ. එතකොට අපි කියන්නම් කොහොමද ඒක කරන්නේ. අපි ඉස්සර කරා. අපි දැන් ඉස්සෙල්ල ගත්තනේ අභියෝග අපි බාර ගත්තා. ඇත්තටම යුරේනි ඕගොල්ලන් ඒක හදන්න ගන්න එක ඇත්තටම හොඳයි. හේතුව මේගොල්ලෝ අපිට හදන්න දෙන්නේ. මොකද චිලීලගේ පැත්තට. ඒ කියන්නේ මේ ඒ ටීම් එකට දීපු ගමන්. චිලී ඩිස්ටර්බ් කරනවා නේද? ඒකෙන්ද මං කැමති රොෂාන් පටන් ගන්නවා. හරි මං කියන්නද කොහොම මං කියන්නද කොහොමද ඒක වෙන්නේ කියලා කියන්නද? මෙහෙමයි මේ කණ්ඩායම් වෙන වෙනම තමයි තරඟය කරන්න ඕනි. කණ්ඩායමේ 3 දෙනාගේ නූල ගෙන යන්න ඕනේ. ගැට ගහන්න ඕනේ. අනුෂ අත්තික ගෙට ගහනවද මම ගෙට ගහන්නද? ඔයා අත්තික ගෙට ගහනවා. මේ අපි හැබැයි අට්ටික ගෙට ගහන්න දකුණු අට්ටික. මොකද වම තමයි නුහුරු. අයියෝ මේ ශශිරංග දකුණු අට්ටික. නෑ 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 මම මම එපා දකුණු අට්ටික. යුරේනි එන්න යුරේනි. හැබැයි ශශිරංග ඔයාට තිබුණේ දකුණු අත්තික බඳින්න. වම් අත තමයි ඕන කෙනෙක්ගේ හොඳ පුරුදු අත. ඒකේ වටිනාකම තේරෙනවා මේ වැඩේ. බලන්න. ඒ වුණාට ඔයාට තිබුණේ දකුණු අත්තික බඳින්න. හරි කමන්නේ ඕනේ කොහම වුණත් මේ ගේම් එකේ වටේ ගිහිල්ලා ගැටේ දාන්න ඕනේ. උඹලන්ට ගැට පුළුවන්ද හොඳට යුරේනි ගැට පුළුවන්ද? ට්‍රේන් එකක් වගේ මෙහෙම ලස්සනට තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන් ට්‍රේන් එක වගේ එක පදින්නත් ඕනේ. ආ පොඩි කාලේ පදි ට්‍රේන් එක මෙහෙම. ආ ෂා මට වටින වොච් එකක් දුන්න රොෂාන්. Thank you very much. මෙන්න මේ වොච් එක හම් වෙනවා ආදරණීය ප්‍රේක්ෂකයන්ට රොෂාන්ගේ. ඒක ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ලයික් කරන්න. And we ශශිරංග ගානට ඒක ගෙට ගහන්න ඕනේ හරියට. ඔන්න ඔගලගේ ඕගලම් පුරුද්දු ඕක ගෙට ගහන්න ඕනේ. ඔව් 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 එකින් එක ගෙට ගහන්න ඕනේ හරියට. හරියට හැම එකේම ගැටයක් තියෙන්නත් ඕනේ. බකට් ටික ඊට පස්සේ ට්‍රේන් එකක් වගේ තියෙන්නත් ඕනේ. ආ රොෂාන් රොෂාන්ට හැබැයි එකකට එක ගැටේ ගන්න තියෙන්න ඕනේ. නිකන් බකට් එක නිකන් එක අහුරට වෙන්න බෑ.
ඊට පස්සේ ඒක ගැටයක් දාලා අනිත් බාස්කට් එකේ ගැටයක් තියෙන්න ඕනේ එක දිගට මෙහෙම කෝච්චි පෙට්ටි ටික වගේ තියෙන්න ඕනේ චිලි චිලි හොඳට බලාගෙන ඉන්නවා චිලි බලාගෙන ඉන්නේ මේකට ඩිස්ටර්බ් කරන්න ක්‍රමයක් තියෙනවද කියලා නේද චිලි ආ චිලි බලාගෙන ඉන්නේ මේක කොහොමද කරන්නේ ආ අන්න රොෂාන් රොෂාන්ට කොහොමද ගැට පුළුවන් රොෂාන් ගෙදරදී රෙදි වෙලක් හරි ගැට ගහලා ඇති නේද රොෂාන් ආ රොෂාන් හරි ඒ කතා කරන්නේ නැහැ එච්චරට ගේම් එකේ ඉන්නේ දැක්කම ගේම් එකක් කියන්නේ ඔන්න ඔකට ඒ කියන්නේ ඔන්න බලන්න මේ සාහමූල් මේ කණ්ඩායම සහභාගීත් මේ ඕක හරියට බැඳ ගන්න ඕනේ ගැටින් ගැටින් ඊට පස්සේ තියලා ඇදගෙන යන්න ඕනේ ඕගොල්ලන් කෝච්චි යන්න ඕනේ එතකොට පෙට්ටි ටික එකට හැප්පෙන්න බෑ බාස්කට් ටික හැප්පෙන්න බෑ ෂා රොෂාන් නර බලන්නකෝ රොෂ් ආ මං හිතන්නේ රොෂාන් ඔන්න නිකන් එක ගොඩේ වැටෙන්නත් බෑ ඒක සාර් ඒ වුණත් නිකන් පෙට්ටි ටික කො අදින් 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 ඇදගෙන රවුමක් යන්න බලන්න කට්ටිය හෙමින් අදින්ද ආ බකට් ට්‍රේන් ආ වැඩේ හරි ගානට කරා ඒ කියන්නේ මේ ටීම් එක මේ හැබැයි වටයක් ගියා නම් තමයි හරි මේ 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 පොඩි වටයක් කියන්නේ වටයක් කියන්නේ වටයක් කියන්නේ බලන්න හරි හෙමින් වටයක් කියන්නේ ඔය තුන්දෙනා වටයක් කියන්න ඕනේ ආ නෑ මෙයාට දෙන්න රොෂාන් ලෙක ලෙකට වටයන්න ඔන්න කෝච්චි ටික හැප්පෙන්න යන්නේ බකට් ටික කෝච්චිය හරවන්නේ මාස්ක් බලාගෙන ඔන්න මං හිතන්නේ හොඳට බකට් ටික බැඳලා දැක්කනේ ලස්සනට ගියා කෝ මේ මේ කෝ දැන් ඔගලට කණ්ඩායම් පුළුවන් ඉඳ ගන්න හරි ශෂිරංග දැන් අපි ඔය ටික පැත්තකට තියලා රොෂාන් මට තෑගි දීපු වොච් එක ඉල්ලනවා ඔන්න චිලි ඔයා හොඳට බලාගෙන හිටියනේ දැන් ආ චිලි ඔයා දැන් බලාගෙන හිටියනේ ඒ කියන්නේ ඔය ට්‍රේඩ් එක මේ ටීම් එක එහෙම කරලා ලකුණු කැපෙනවා ඒක නිසා කිසි වෙලාවක දුෂ්ටකම් කරන්න එපා බකට් ටික ගානට තියලා ඔගලන් එකින් එක ගලව ගන්න ශෂිරංග ඔයාට පුළුවන් උදව් කරන්න මුතුන කලබලෙන් ටක්ටක් ගල බකට් ටික ගන්නවා බලමු මොකද කරන්න ලෑස්ති මේ ගැට ගහපු අත පාවිච්චි කරන්න බෑ ගැට ගහපු අතින් මුකුත් කරන්න බෑ ලකුණු කැපෙනවා මං කිව්වේ චිලි හරිම උනන්දුයි මේ 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 බකට් ගැට ගැහිල්ලට මේ ඕගොල්ලන් ගිහිල්ලා බලන්න ඕගොල්ලන් ටීම් එකට පුළුවන් මේගොල්ලන්ට ඩිස්ටර්බ් කරන්න පුළුවන් ඒගොල්ලන් මේ ටීම් එකට ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න යන්න කමන්න කමන්න ආ යුරේ යුරේ බලන්න ඩිස්ටර්බ් කරන්න කිව්ව ගම යුරේනි ගියා මේ
ඒක බලන්න පුළුවන් වෙන ඩිස්ටර්බ් කරන්න බෑ මොකද ඒ ඕගලන්ට එයාලා ඩිස්ටර්බ් කරන්නේ නෑ ඩිස්ප්‍රෙෂන් එකේ ඒක නිසා අපි කණ්ඩායම් දෙකට එක විදිහට තර්ක කරන්න දෙමු මේ වෙලේදී ජීලීලා ඩිස්ටර්බ් කරේ නෑ 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 අතර කරේ නෑ ආ හරි අපි මේ පැත්තට කමන කමන අපි ඒක බලලා හරියට විනිශ්චය කරලා දෙන්නම් යුරේනි යුරේනිට පුළුවන් ඉඳගෙන ඉන්න යුරේනි ලකුණු කැපෙයි ලකුණු වලට කියන්නේ ශෂරංග අද දවසේ අද අපේ තරඟ කරුවනේ කියන්නේ අපේ තරු ටික මෙච්චර මේ උනන්දු වෙයි කියලා දන්නවද ඒ කියන්නේ අපෙන් හම්බ වෙන තෑගි ටික ගෙදර ගෙනියන්න ජයග්‍රහණය කරලා ජයග්‍රහණය කරලා දැන් බලමු අපි කතා කරන අතරේ මේගොල්ලන් තාම හැබැයි බැරි වුණා නේද බකස් ටික හරියට තාම තාම හදා ගන්නවා පිළිවෙල පිළිවෙල හදා ගන්නවා ඔන්න චිලීට දැන් තේරෙනව නේද අත් දෙකේ වටිනාකම අත් දෙකේ වටිනාකම ඔබ චිලීට අත් දෙකේ ඉබ්බත් වැඩක් නෑ අයියේ අත් දෙකේ ඉබ්බත් වැඩක් නෑ චිලීට හරි හරි නෑ නෑ තව එක බාස්කට් එකයි රෝෂාන් ඉතුරු තව එක බාස්කට් එකයි හරි මං හිතන්නේ හදාගෙන ඉවරයි කියලා මට හිතෙනවා චිලි තාම නෑ නේද තාම තාම ඒගොල්ලන් තාම මුතු මොකද හිතන්නේ මුකුතු ලෑස්තිද දැන් යන්න රවම යන්නේ රවමක් කියන ලෑස්තිද ශෂිරංග ඒ කියන්නේ මේගොල්ලන් හදලා ඉවරයි මුතු මුතු කිව්වේ මේ ට්‍රේන් එක කඩන මුතුට වැටෙන්න නෙමෙයි කිව්වේ ඒක තමයි නෑ එතනත් බලන්න කික්මන්ට් කරේ කියලා